The Cyber Hotel of the Depa Makabavan. Mr. Sherlock Holmes? මං හිතන්නේ දැන් ඔබට අවුරුදු 40ක් වයසයි. නරකද කසාදයක් බඳගත්තොත්. මොකෝ කියන්නේ? මම කැමති ડોක්ටර් මැට්සන්. ෂා ඔබ කැමති එහෙනම්. නෑ නෑ මම කැමති කිව්වේ ડોක්ටර් මැට්සන්. උදේ පාන්දර ඇඳෙන් බහිනකොට කරදරයක් බාධාවක් නැතුව ඇඳේ කැමති පැත්තකින් බහින්න තියනවනම් තමයි මම වඩාත් කැමති. ඒකයි මං නොවැද ඉන්නේ. අනේ නිකන් ඉන්නවා. මට පේන්නේ දොර ලොකු උඹට ස්ත්‍රී ඇලර්ජික් එකක් තියෙනවා අන්නේ දැන් මොකද මගේ මිත්‍රයා මේ හිටියදී මාව අගාධයකට තල්ලු කරන්න කල්පනා කරේ නේ නේ මංගාව ඉන්නවා ඔහෙට කසාද බන්දලා දෙන්න හොඳ જાතිය කාන්තාව දෙන්නෙක් මං බැලුවෙ එක්කෙනෙක් ඔහෙට බන්දලා දෙන්න කියලා ගොහෙදි බෑ අප්පු මට හැම මාසකම දෙන්න කොටම නඩත්තු කරන්නේ ඒකයි ඔව් ඒකයි මේ නැතුව මට ආදරේට නෙමෙයි නෑ ඉතින් පිරිමියෙක් වුණාම කවුරු හරි කාන්තාවකට ಜಾති නැහැ ගෙවන්නේ බෑ ඕ යන්නේ සෙට් කරන්නේද එපා එපා එව මම කාටවත් ණය නෑ මිත්‍රයා ඔහෙ මැරෙනකන් දෙන්නෙකුට නඩත්තු ගෙවනවා මම කොහොමද අතමට තවත් නඩත්තුව ගෙවන්න සෙට් එක නේන නිසා ඔහෙට එකක් දීලා නිදහස් වෙන්න ඒක ඕ ඉතින් කැමති නැත්නම් ඉතින් මම මොනව කරන්නද නෑ මට ඔහෙගේ පව් කරගන්න ඕන ගමක් නෑ පව් පව් කොහෙද ඒව තමයි නියම පිං මචන් දොරලෝක හොඳ තේජවන්ත පිරිමියෙක්ට අඩුගානේ එක නඩත්තු නඩුවක්වත් තියෙන්න ඕනේ අන්න නියම පිරිමි බල පිරිමිද හරි 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 ඉතින් මාළුක පිරිමිය නඩත්තු ගෙවා ගනින්කෝ නැහෙන් අනන්න නැතුව හි උඹ කතා කරන්නේම නඩුකාර හාමුදුරුවෝ වගේ මට තුන් දෙනෙක්ව නඩත්තු කරන්න පුළුවන් කියලා නේ බං මොකද්ද බම්බට හිතපොපොක් ඇත්තම නැද්ද අයියෝ ලන්ඩන් නගරයටම තෝසෙගිල්ලෝපු තෙපානිස්ගේ පාමංකඩ තෙපාමකබවන් සයිවර් හෝටලේ කා අතර ජනප්‍රිය තැනක් රාජරාජ මහාමාතිවරුන්ගේ ඉඳලා කෂඩය දක්වාම තෝසෙ කන්න ආපු පාමංකඩ තෙපාමකබවන් සයිවර් හෝටලය පැය 24 පුරාම ඇරල තිබ්බ රාත්‍රී හෝටලයක් ඒ වෙන මුකුත් නිසා නෙවෙයි හෝටලේ වහන්න දොරලෑලි තිබෙන්නේ නැති නිසා පැණි වරක ගහටත් බෝම්බ වදින යුගයක හිටි අඩියම දෙපාමක බවන් සයිවර් හෝටලයටත් හෙනයක් පාත් වුණා. ඩොක්ටර් මැක්සන් මෙන්න තියෙනවා ඩේලි කපුට පත්‍රේ හරීම සිත් ඇද ගන්නසුළු ප්‍රවෘතියක්. පාමංකඩ දෙපාමක බවන් සයිවර් හෝටලෙන් තෝසික බොහෝ දිනක් ගවයින් මෙන් උඹෑ කියමින් හැසිරෙති. යහෝ දෙපානිය කන්නේ නෙමෙයි සුන්ද තනකොල කන්න දීර. හොඳ වෙලාවට මං ආවේ. ඕ. යයි. හේ මචං දොර ලෝක. ආරංචි ඇතිනේ දෙපානි සාගේ සයිවර් හෝටලේ කේස නැහැ. තෝසේ කාපු කාපු එක හරක් වගේ උඹෑ කියනවලු. තප්පුලනවලු. තනකොල කන්න දුවනවලු. ඔන්න වෙඩේ. මේ මචං ඉන්ස්පෙක්ටර් ආරා. ඕ. උඹත් ඒගොල්ලන්ගේ තෝසේ කෑවද? ඇයි? නෑ නිකන්. උඹත් නිකන් ගොනෙක් වගේ හැසිරෙන හින්දායි මං මේ ඇහුවේ. නෑ නිකන් කොන් කතා නොකේ හිටහම් මැට්ටා. දැන් ඔබ ආවේ මොකටද ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරුම්? මේ මචං දොරලෝක. ඔව්. මෙහෙම ගියොත් මුළු ලන්ඩන් නගරයම එකම හරප්පට්ටියක් වගේ වෙයි. අන්න ඒකයි. මොකක්ද අමුතුවෙන් වෙන්න තියෙන්නේ ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරුම්? ඈ මම නම් හිතාගෙන හිටියේ ඉස්සරත් එහෙම වෙන්නේ නැති කියලා. මොකද ඔබනේ මේ නගරේ ප්‍රධාන කෙරුම මේ 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 මොකද්ද දොරලකා ඒ අසික්කිත කතාව ඈ මන් නිසාද මේ ලන්ඩන් නගරේ මිනිස්සු ගොන් වැඩ කරන්නේ නෑ නෑ කවුද එහෙම කියන්නේ මම කිව්වේ ඔබ හොඳයි ඔබ ඔතින්ට පත් කරලා එව්වේ මේ ලන්ඩන් නගරවාසී ගොන් හරක් ටිකනේ ඔබ හිතනවාද හරක් බුද්ධිමත් වැඩ කරයි කියලා අනේ මන්ද බං මට ඔය ගැටපද ප්‍රේලිකා තේරෙන්නේ නෑ බං තේරෙයියයි උඹ දෙපාමක බවන් එක ඉස්සරහා පිට බයිසිකලේ නවත්තනකොටම උන් තෝසේ පාර්සලේ ගෙන බෑග් එකට දානවනේ මදිරෝල් ඔබ ඔතින්ට පත් කරලා එව්වේ
මේ ලන්ඩන් නගර වාසී ගොන් හරක් ටිකනේ. ඔබ හිතනවාද හරක් බුද්ධිමත් වැඩ කරයි කියලා? අනේ මන්ද බං මට ඔය ගැටපද පෙළිකා තේරෙන්නේ නෑ බං. තේරෙයියයි? උඹ තෙපා මක බවන් එක ඉස්සරහා පිට බයිසිකලේ නවත්තනකොටම උන් තෝසේ පාර්සලේ ගෙනත් බෑග් එකට දානවනේ. හරි හරි ඒ අම්බරු කතා වැඩක් නෑ හරිද? අපි තෙපා මක බවන් එකට සීල් තිබ්බා. බොහොම හොඳ වැඩක් ඉන්ස්පෙක්ටර් ලොස්ටියඩ් ආරම්. සීල් තියලා නිකන් හිටියේ නෑ දොරලොක් හොන්ස් අපි. තෙපා නිසාගේ තෝසේ 1000ක් අරන් ගිහින් අපි රසායනාගාර පරීක්ෂණයක් කළා. කරුණා කරලා මට කියන්න ඉන්ස්පෙක්ටර් ලොස්ටියඩ් ආරම්. ඇයි ඔබ තෝසේ 1000ක් අරගෙන ගියේ රසායනාගාරයට? එක තෝසෙකක් අරගෙන ගියා නම් ඇතිනේ. මදිනේ. අපේ බැරැක්කේ කොල්ලොම කී දෙනෙක් ඉන්නවද උදේට කන්න? ඒකනේ. හරි හරි. බට තේරුණා. දැන් එතකොට ඒ අරගෙන ගිය තෝසේ එක සෑම්පල් එකක් හරි පරීක්ෂා කළාද? ඔව් ඔව්. ඒ වේගිදි වරදක් නෑ දොරලොක් කොන්ස්. ඒ තෝසේ වල අඩංගු වෙලා තිබුණේ උඳු පිටි, පාන් පිටි, පොල්, ලුණු, ඊස් සහ ජලය පමණයි. ඔන්න මිනිස් පරිභෝජනයට අහිතකර කිසියම්ම කිසි දෙයක් ඒකෙ තිබුණේ නැහැ. අදන් ඒක ඉන්න දෝසේ කඩේ සීල් කඩලා ආපහු හෝටලේ අරින්න දුන්නද? හොඳ ප්‍රශ්නයක්. ඉතාලම හොඳ ප්‍රශ්නයක්. අරින්න අවසර දුන්නනේ නැන්නම්. කෑමවල වරදක් නැත්තම් දොර ලොක් හොන්ස් මැට්ටෝ නඩුවවරන්න බෑනේ. ඈ දෝසේ කාපු කාපු උන් හරක් වගේ හැසිරෙන්නේ දේව සාපයක් නිසා වෙන්න බැරිද? ඈ ඒවට නඩු දාන්න බෑනේ. හොඳයි. ඔබ මෙහෙදුවගෙන ආවේ මොකටද ඉන්ස්පෙක්ටර්? ආවේ බං මේකයි. ඔව්. අරහෙ මේ ලොකු ලොකු පවුල් වල කට්ටිය බං තෝසේ කාලා අන්න ගජ රාමෙට උඹෑ කියනවා. මදන් දොරලෝගා මේ අපබ්‍රංශ පොඩ්ඩක් හොයලා බලහන්කෝ. හැම එකම මගේ කරේනේ බං නගින්න හදන්නේ. මගේ ඔළුවනේ කන්න හදන්නේ. ඈ අනේ බං ප්ලීස් බං ඒකයි ඕ. හොඳයි. අපට අවශ්‍යයි මේ තෙපා මක බවන් එකෙන් තෝසේ කාපු අය කීප දෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න. ඉතින් මගෙන් ප්‍රශ්න කරන්නකෝ. අනේ මන් තෝසේ කෑවේ නෑනේ. හරි හරි. උඹ ඉතින් ඒ තෝසේ කෑවත් නැතත් කොහොමත් උඹ කරන්නේ ගොන් වැඩනේ. ඒකින් නම් මෝ හරියන්නේ වැඩේට. තෙපා මක බවන් සයිවර් හෝටලේ කෑමවල යම්කිසි ගවකුලප්පු බැක්ටීරියාවක් ක්‍රියාත්මක වනවාදයි රසායනාගාර පරීක්ෂණයකින් නම් හෙළිදරව් වුණේ නැහැ. හැමදාමත් හරස් පරීක්ෂක දොරලොක් හොන්ස්ට පැවරුණේ මෙවැනි උබතෝ කෝටික ප්‍රශ්න නිසා. ඔහුත් හොඳටම හෙම්බත් වෙලා හිටියේ. දැන් ඔහු සයිවර් හෝටලෙන් තෝසේ කෑමෙන් පසු ගවයින් මෙන් හැසිරෙන ජනතාව අතරට ගොස් පරීක්ෂණ ආරම්භ කරන්නටයි සූදානම. මිස්ටර් හොන්ස්! ඔව්! මෙන්න 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 මෙයාව මං අල්ලගත්තේ. ඔව්! ලන්ඩන් ක්‍රිකට් පිටියට බලහත්කාරයෙන් පැනලා හරිද තනතිල්ල උලා කන්න හදද්දි තමයි මම මෙයා වල්ලන් ආවේ. දඟලන්න දෝ ඉන්න. ආ බොම සුකුමාර තරුණියක්. ඔබගේ නම මොකක්ද? ඔය ඔය මං කිව්වේ මේක දේව සාපයක්. නැවතත් ඔබේ නම කියන්න. මම දෙනිකා. දෙනිකා දෝවනගේ. දෙනිකා දෝවනගේ. එතකොට මුලකුරු තොරතුරු දැනගන්න කතා කරන එකයි අත්අඩංගුවට ගන්න එකයි දෙකක් නේ. ඒව අපට අදාළ නෑ දොරලොකා. හරි. තනකොළ කෑවත් එකයි තනකොළ කන දෙන බලන් හිටියත් එකයි. එතරයි. ඉතින් මං ඒ විදිහට නම් උඹවත් අත්අඩංගුවට ගන්න පුළුවන් නේ. ඈ මේකෙල තනකොළ කන්නේ යනවා උඹත් බලන් ඉඳලා තියනවනේ. ඇයි බං? මේන්නේ මං යාවත් අත්අඩංගුවට ගත්තෝ. ඊ අහිංසකයව මොකටද අත්අඩංගුවට ගත්තේ? ඈ තොරතුරු දැනගන්න කතා කරන එකයි අත්අඩංගුවට ගන්න එකයි දෙකක් නේ. ඒව අපට අදාළ නෑ දොරලොකා. හරි. තනකොළ කෑවත් එකයි තනකොළ කන දෙන බලන් හිටියත් එකයි. එතරයි. ඉතින් මං ඒ විදිහට නම් උඹවත් අත්අඩංගුවට ගන්න පුළුවන් නේ. ඈ මේකෙල තනකොළ කන්නේ යනවා උඹත් බලන් ඉඳලා තියනවනේ. ඇයි බං?
තරුණයා මට කියන්න ඔබ වතාවකට තෝසෙ කීයක් කනවද සාමාන්‍යයෙන් තෝසෙ 8ක් 10ක් වස්ස තෑකියෝ යකෝ යකෝ බඩද්ද නැත්තම් බෝර කපනවා නෑ මම හිතන්නේ ડોක්ටර් මැක්සන් මේ ඉලන්දාරියත් ඔබ වගේ කෙනෙක් ඕකනේ කරන්න බැරි මිස්ටර් හොන්ස් පොඩ්ඩක් අතම ඔහේ මගේ කරේ නගින්න හදනවනේ ඇයි යකෝ हरिद උඹත් පිළිගන්නවා එතකොට ඒක ගොනෙකුට සම්බන්ධ කතාවක් කියලා නේද? කරුණා කරලා මට මේ පරීක්ෂණය කරගන්න දෙනවද ගොම්බාන? හරි හරි හරි. මේ හොර්ස් මහත්මයා. ඔව් ඔබ කතා කරන්න. මට ළඟකදී ඉඳන් සෙරප්පු දාන්න හිතෙන්නේම නෑ ඔ. මම දන්නවා. සෙරප්පු වෙනුවට ඔබේ හිත කියනවා කම්මලකට ගිහිල්ලා ලාඩම් ගහගත්තොත් හොඳයි කියලා. හරියටම හරි හරියටම හරි. තව ඉතින් ලපටි තනකොළ දළු දැක්කම කටට කෙල උඩනවා. ඔබ අහන්න කැමති තරුණ මහත්මයා ඔබ ප්‍රේමවන්තිය ඒ කියන්නේ ඊයේ දෙනිකා දෝවනගේ මෙනවියගෙන් ටිකක් ඈත් වෙලා නව ශ්‍රීලන්තේ කිරිපත්තේ තියෙන පැත්තකට ඇවිදලා එන්නේ එමෙ හිතේ අදහසක් එන්නේ නැද්ද අවශ්‍ය නැහැනේ හොර්ස් මහත්මයා දෙනිකා මං එදා ඉඳලම දැක්කේ එළදෙනියක් වගේ තමයි The Cyber Hotel of the Tepa Makabavan. ඔබ නිකමට හිතන්න සයිවර් කඩේකින් තෝසේ කෑවහම කන කන මිනිස්සයට ගවගති ලක්ෂණ මතුවෙන්න ගත්තොත් ඒක මොනතරම් හිරිකිත වැඩක්ද මොනතරම් විශ්මයජනකද දැන් දොරලෝ කෝන්ස් පැටලිලා ඉන්න පඹගාලේ තරම ඔබට තේරෙනවද නරඹමු අද්විතීය රහස් පරීක්ෂකවරයෙකුගේ අපූර්ව පරීක්ෂණයක රසබර අවසන් කොටස ඔබ තමයි තෙපා මකබවන් සයිවර් හෝටලේ හිමිකරු තෙපානිස් නන්දිකඩල් එහෙමයි හොඳයි ඔබගේ හෝටලෙන් තෝසේ සෑම්පල් 1000ක් රැගෙන ගොස් කරන ලද රසායනාගාර පරීක්ෂණයේදී හෙළි වුණා ඔබ නිර්දෝෂී පුද්ගලෙක් බව සත්‍යකින්ම සත්‍යකින්ම සර් මගේ තෝසේවල අඩංගු වෙලා තිබ්බේ පිරිසිදු උදු පිටි පාන් පිටි පොල් ඉස් ලුණු සහ ජලය පමණයි ඉතාම නිවැරදි thank you ඉතාම නිවැරදි නමුත් ඔබගේ හෝටලේ තෝසේ කෑමෙන් ඇති වූ ගව විපර්යාසයේ භීතිය තවම තුරන් වෙලා නැහැ මහත්මයා ඒක ඉතින් අයිසක මම මොනෝ කරන්නද සර් ඒක ඒ මිනිසුන්ගේ අපලයක් නේ ඒක අපි බලමු අපලේ කාගේද කියලා මට කියන්න ඔබට තෝසේ කඩේ හැර තවත් ව්‍යාපාර තියෙනවා ඒසර් දැන් මාස තුනකට විතර උඩදී පසංගත පොල් තෙල් හිඳින තෙල් මෝල ඒකත් තියෙනවා විශිෂ්ටයි හවුද සර් විශිෂ්ටයි හා දැන් මම කැමති ඔබේ හෝටලෙන් තෝසේ ටිකක් ගෙන්නගෙන කන්න ඇයි බං මේ උඹත් මේ තෝසේ කාලේ ඉවර වෙලා කටවහගෙන ඉන්නේ ඈ මොකද්ද මේ වෙන හෙනේ කියහන්කෝ කතා කරන්කෝ ඉන්ස්පෙක්ටර් ලොස්ටියඩ් ආරොන් මගේ මිත්‍ර ડોක්ටර් මැට්සන් ඔයියා මගේ සූප ශාස්ත්‍ර ඥානයට අනුව උඹට පොල් සම්බෝලයක්වත් තලා ගන්න බෑ ඒකනේ ඔය කියන්නේ යන්නේ නෑ ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා මැට්සන් මා දන්න තරමින් තෝසේ සෑදීමට පොල් භාවිතා කරන්නේ නෑ පොල් කිරි පමණයි භාවිතා වෙන්නේ. නමුත් රසායනාගාර පරීක්ෂණයේදී හෙළි වුණා අර තෝසේවල පොල් තිබුණා කියා. ඉතින් බම් පොල් කෑවහම මිනිස්සු හරක් වෙනවද? ඈ නිකන් උඹත් මේ තෝසේ කාලා ගොන් කතානෝ කියලා හිතින්. නෑ ඉන්ස්පෙක්ටර්. අර තක්කඩි තෙපා නිසා තෝසේවලට උඳු පිටි සමග මිශ්‍ර කරන්නේ ඔහුගේ අලුත්ම තෙල් මෝලෙන් ඉවත් කරන පුන්නක්කු. රසායනාගාර පරීක්ෂණයේදී පුන්නක්කු පෙනුනේ පොල් ලෙසටයි. හරියට හරි
මුගේ තෝෂ කැලෙන් තුන් මාසයක් පුන්නක්ක කපු උන් හරක් නොවිතියේද ඒ ගොරළු කමි උඹ බං හරකුන්ට වැඩි හොඳට පුන්නක් කරා හඳුනනවනේ එවං යහෝ උන්ද බං හරක් උඹේ බං නියම හරකක්